මෙවැනි දේවල් අත්දකපු කිසිම කෙනෙක් මානසික ආබාධකින් මේ දේවල් දකින්නයි කියලා මම හිතන්නේ. ටික ටික පැහැදිලි වෙනවා. අනතුරක් වෙලා දරුවෙක් ඊට අවුරුදු 3කට 3කට කලින් මිය ගිහිල්ලා තියෙනවා. පාර පනිනවා. අබලන් වෙච්ච බ්‍රේක් නැති වාහනයකට ලොරියකට මේ දරුවා හැප්පෙනවා. ඊට පස්සේ ටික වෙලාවකින් අර මගේ නංගී ඇවිල්ලා ඒ අක්කට කිව්වා මේ තමයි මැනිකේ කියලා. දහයයි දහය නරපන ඔබ උපේ ප්‍රතිචාර ලබා දෙනවා කිසිම අඩුපාඩුවක් නැතුව ඒකට අත් දෙක එකතු කරලා ප්‍රණාමය පුද කරන සුති කියලා පහුගිය වැඩසටහන් කීපයක් නරඹපු විශේෂ කෙනෙක්ව අද අපේ 10යි 10 බැදිරියට රැගෙන ආවා ඇයව ඉතාම ගෞරවයෙන් ආයුෂ බොහෝ වේවා කියලා පිළිගන්නවා අයිබෝ මම සුපුරුදු පරිදි ඔබට අක්කේ කියලා කතා කරනවා ඇත්තටම අක්කේ මේක කාටවත් මෙච්චර කාලයකට නොකිව්ව කතාවක් ඒ කියන්නේ ප්‍රසිද්ධිය නොකිව්ව කතාවක් ඇයි මේක මේ විදිහට මට කියන්න ඕනි කියලා හිතුනේ ඇත්තටම මල්ලි මම කියන්නේ මම මේ විඳින අත්දැකීම මං හිතනවා සුවිශේෂී කියලා ඒ කියන්නේ අපේ ධර්මයේ පැත්තෙන් බුද්ධ ආගම පැත්තෙන් හිතලා බැලුවොත් පෙර ආත්මේ මතු ඉපදීමක් තියෙන බව මේ සියල්ල පැහැදිලි වෙන තැනක් තමයි මේක. ඒකෙනුත් මම අද වෙනකුණුත් අහලා නැහැ පෙර ආත්මයක් ගැන කිව්වට ඒකට සම්බන්ධ දේවල් වලට ආ ඊළඟ ආත්මෙදිත් සම්බන්ධ වෙන පුද්ගලයෙක් මට මං දැකලත් නැහැ. අහලත් නැහැ. ඒ කියන්නේ ඒක බොහොම කලාතුරකින් වෙන දෙයක්. ඉතින් මං ඒ අත්දැකීම මං හිතනවා තව කෙනෙකුට කිව්වොත් මේ පිම්පව් ගැන තියෙන මේ ඒ කියන්නේ නොසැලකිලිමත්කම අතාරී කියලා මිනිස්සු. බොහොම හොඳ බලාපොරොත්තු ප්‍රාර්ථනාවක් බොහොම පිං. දැන් පහුගිය දවසක 10 10 වැඩසටහනේ කතා කරපු සුවිශේෂ කාරණාවකදී කියලා තිබ්බා මේ අයව මානසික වෛද්‍යවරුන්ට පෙන්වන්න මේවා මානසික ප්‍රශ්න කියලා. ඒකට පුංචි උත්තරයක් දෙන්න පුළුවන්ද? ඇත්තටම මේක මානසික ප්‍රශ්නයක් නෙවෙයි. මොකද මම අවුරුදු මගේ අත්දැකීම අනුව මම අවුරුදු දෙකහමාරේ ඉඳන් මේ දක්වාම මේ සිද්ධිය දැනගෙන ඒ පෙර භවයේ පුද්ගලයෝ දැනගෙන ඒ හැම කෙනෙක්ම දැනගෙනත් මම බොහොම නිහඬියාවකින් මට ඒ දේවල් එක්ක මම මේ වෙනකන් ඇවිල්ලා තියෙනවා. නමුත් මම ඒක කොහෙදවත් ඉස්සර කරන්න හදලා ඒකෙන් මොනවත් ප්‍රතිලාභ ගන්න හදලා කුටිම කිව්වොත් ඒ දෙමව්පියෝ මාව බලාපොරොත්තු වෙච්ච තරමටවත් මම සමහරලාට ඒගොල්ලන්ට ප්‍රතිචාර දක්වලා නැහැ. ඉතින් ඒක මම හිතන්නේ මේ වැනි දේවල් අත්දකපු කිසිම කෙනෙක් මානසික ආබාධකින් මේ දේවල් දකින්නයි කියලා මම හිතන්නේ. දැන් අක්කගේ අත්දැකීම මරණාසන්න අත්දැකීමක් නෙවෙයි. නෙවෙයි. අක්කගේ අත්දැකීම ජීවිතේ මැරෙන්න ගිහිල්ලා ආපහු මෙහාට ආපු සිද්ධියකුත් නෙවෙයි. හොල්මන් නොපෙනෙන බලවේග නොපෙනෙන ශක්තියින් අදෘශ්‍යමාන කතාවකුත් නෙවෙයි. අක්කේ ඔයාම කියන්නේ මොකද්ද මේ කතාව? මේ කතාව ඇත්තටම එක ආත්මයකින් එක ජීවිතයකින් ඒ ආත්මය මිදිලා මරණයෙන් තවත් ආත්මයකට ඒ කියන්නේ තවත් ජීවිතයක් ලැබලා නමුත් පෙර ආත්මය මේ කෙනාට මතක තිබීම තමයි මෙතන තියෙන වැදගත්ම කාරණේ. ඔබ මේ කියන්න හදන්නේ ඔබේ පෙර භවය ගැන. ඔව්. පෙර ආත්මය ගැන. ඔව්. මේක කොහොමද මුලින්ම අක්කා දැනගන්නේ? ඇත්තම කියනවා නම් මල්ලි දැනගන්නවා කියන්නේ ඒක මටත් මමත් ඒ කියන්නේ
පුංචිම කාලේ අවුරුදු දෙකම ආරෙදි විතර කොහෙද හිටියේ එතකොට ඒ වෙනකොට අපි හංවැල් මගේ තාත්තා තැපැල් ස්ථානයේ අධිපතිවරයා හංවැල්ලි පහත්ගම ඉතින් ඒ අපි තාත්තත් එක්ක තාත්තගේ පාටස් එකේ තමයි අපි නැතර වෙලා හිටියේ ඇත්තටම මම ඒ වෙනකොට ඉතින් දෙයක් නොදන්න පුංචි දරුවෙක් කෙනෙක්ව අඳුරගන්න එහෙම ලොකුත් ඉතින් මේ ටිකත් මම පස්සේ කාලෙදි මගේ අම්මා කියන කරුණ අනුව තමයි මේවා නමුත් මට පුංචි පුංචි මතක තියෙනවා මං ඉතින් හේ ඉතින් සෙල්ලම් කරලා එළියේ එනවා එනකොට මට පේනවා තැපැල් කාර්යාලයට ගනුදෙනු වලට යන්නේන පිරිස ආ හා 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 තාත්තා තැපැල් ස්ථානාධිපති නිසා ඒ අසලමයි ඔබේ නිල නිවස තියෙන තාත්තගේ යන්නේ නයි ඔ පේනවා පේනවා ඉතින් එවැනි වෙලාවක දැක කෙනෙක්ව දැකලා තමයි මම මගේ මනස කලබලයට පත් වෙන්නේ මගේ අම්මාගේ කීම් වලට අනුව මොකද උනේ ඉතින් එවලේ ඉඳා ඒ ඉඳන්ම ඇඳුම් ටික බෑග් එකක දාගෙන අවුරුදු දෙකම ආරක පුංචි දරුවෙක් කොයි වගේ කෙනෙක් වෙද දකින්නේ ඒ කියන විදිහට ඒ මගේ පෙර ආත්මේ පවුලේ සහෝදරයෙක් ඒ අය එතකොට ඒ කියන්නේ කොහොමද පෙර ආත්මෙදිත් ඒ අය හුඟක් වැඩි මල් මේ කියන දරුවට වඩා ඒ සහෝදරයෙක් තමයි දැකලා තියෙන්නේ නමුත් ඒ අය මේක එතකොට දන්නේ නැහැ මේ පොඩි ළමයා කලබල වෙනවා කලබල වෙලා එවලේ හිඳම්මත් දිගින් දිගට ලෑස්ති වෙනවා මගේ ගෙදරින් යන්න කොහෙ යන්නද මගේ ගෙදරට යන්න මේ ඉන්නේ ෆොටෝ එකක් දිහා බැලලා මම දැන් මේ භවයේ මගේ අම්මගේ තාත්තගේ ෆොටෝ එක දිහා බැලලා මේ ඉන්නේ මගේ අම්මා තාත්තා නෙවෙයි මගේ අම්මා තාත්තා ඉන්නේ අහවල් තැන මම යන්න ඕනි කියලා බස් එකට නගින්න පාරට යන්න තරම් කලබල වෙනවා ඒ කියන්නේ ඒක දිගින් දිගටම සිද්ධ වෙනවා කියලා තමයි මගේ අම්මා කියන්නේ. එතකොට ඊට පස්සේ මේක මගේ අරවන්න තත්ත්වයක් නෑ. ටිකොට මොකද මගේ තාත්තා ඇත්තටම ළමයින්ට ගොඩාක් ඇහුම් කන් දෙන තාත්තා කෙනෙක්. එතකොට තාත්තා මේ අවුරුදු දෙකමාරේ ළමයා කියන එක තාත්තා ටිකක් විශ්වාස කරනවා. මෙතන මොකක් හරි ප්‍රශ්නයක් ඇති කියලා. ඉතින් තාත්තා කරන්නේ මෙයාගෙන් තොරතුරු අහලා 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 එයා කියන තොරතුරු ඔස්සේ තව පොඩ්ඩක් කිලෝමීටර් දෙකක් තුනක් එහාට පාදුක්කේ උඩුමුල්ල කියන හරියේ මේ දරුවා කියන පාර දිගේ වාහනයක් අරන් තාත්තා ඔයා කියන පාර දිගේ යනවා. ඒ ගිහිල්ලා ඒ අවට දැන් මම පාරවල් කියනමනේ. ඒ පාරවල් ඔස්සේ තමයි තාත්තා යන්නේ. ඒ ගිහිල්ලා අවට විපරම් කරලා බලනකොට මේ කියන කාරණා ටික ටික පැහැදිලි වෙනවා. අනතුරක් වෙලා දරුවෙක් ඊට අවුරුදු තුනමාරකට තුනකට කලින් මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් එතකොට මේ කතා දෙක එකක් බව ඔප්පු වෙනවා. ඊට පස්සේ තාත්තයි ගෙදර තාත්තා හම්බ වෙනවා. ඒගොල්ලොත් එක කතා කරනවා. ඒ අය මෙහෙම දවස් ඉන්නවා. ඔව් මම තිනවා. නමුත් මට ඒ මම ගියා මතකයි. නමුත් ඒ පසුවට වුණු දේවල් තාත්තලා කතා කරපු දේවල් මම දන්නේ නැහැ. මේවා මේ පසුවට මම දැනගත්ත දේවල්. ඉතින් කොහොම නමුත් මං හැම වෙලේම හිතියේ මගේ ගෙදරට යන පෙරළිය කියන එක තමයි පෙර භවයේ ගෙදරට යන්නේ. ඔව් ඒ ගෙදරට යෑමේ උමනාව තමයි මට තිබිලා තියෙන්නේ. ඉතින් එහෙම නොඑක් නොඑක් කරුණු ඉතින් ගෙදර කියනවා. එහෙම දිගින් දිගට වෙලා තිනවා. ඊට පස්සේ මේ දෙගොල්ල මුණ ගැහෙනවා. එතකොට ඒ අයත් පිළිගන්නවා 1971 එතකොට මගේ තාත්තා පාදුක්කේ තැපැල් ස්ථානාධිපතිවරයා ඒ අසලම තමයි පදිංචි වෙලා ඉන්න නිවස තියෙන්නේ ඒ නිවසේ ඉදිරිපිට උදේක ඉස්කෝලේ යන ඉස්කෝලේ ළමයි එන බස් එකකින් බහිනවා මේ කියන දරුවාවත් අල්ලගෙන අක්ක කෙනෙක් බහිනවා මෙයාගේ තියෙන දඟකාරකම හින්දා මොන්සෝරියට යන්න එන ළමයා අත ගහලා පාර පනිනවා අබලන් වෙච්ච බ්‍රේක් නැති වාහනයකට ලොරියකට මේ දරුවා හැප්පෙනවා ඒ හැප්පෙන්නේ අර මේ දැන් මේ භවයේ මගේ අම්මා තාත්තා පදිංචි වෙලා ඉන්න නිවස ඉදිරිපිට පාදුකේ තැපැල් කාර්යාලේ තියෙන අසල ඉතින්
මේකේ තියෙන සුවිශේෂීම කාරණේ තමයි මගේ මේ භවයේ අම්මා ලේසියෙන් අනතුරක්කට අනතුරක් වෙච්ච තැනකට එහෙම මූණ දෙන අම්මා කෙනෙක් නෙමෙයි. එයා බොහොම ඒ කියන්නේ බොහොම දුකටපත් වෙනවා. ඔව් දුකටපත් වෙනට වඩා එයාට ඒක දරා ගන්න බැරි තත්ත්වයක කෙනෙක් කියලා. ඉතින් නමුත් ඒ දැන් දැනගන්න තියෙන විදිහට එයා තමයි මේ දරුවව ඇවිල්ලා කණුවේ ඉඳලා අතට අරන් තියෙන්නේ. ඒ වෙද්දි මේ පවුලේ වැඩිමල් සහෝදර සහෝදරියෝ කීප දෙනෙකුත් මේ බස් එක ඇතුලේ ඒ පාසල් යනින් ගමන් ඉඳලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගෙනුත් කියවෙනවා මේ අම්මා තමයි මේ දරුවා අතට ගත්තේ කියලා. එතකොට දරුවාගේ තත්ත්වය මොකද්ද? ඒ වෙලාවේ දරුවා ගොඩක්ම සිහිසුන් ගතියක් තිබුණේ නැහැ කියලා තමයි ඒ මොකද මගේ මේ ආත්මේ මගේ චූටි අයියා කියන්නේ මේ මගේ පවුලේ ඉන්න හතරවෙනි සහෝදරයා එයාත් එතකොට අවුරුදු 13ක විතර ළමයි. එයා මේ දැනුත් කියනවා ඒ ළමයා කියපු වචන ටික. ඒ කියන්නේ යා කතා කරලා තියෙනවා. ඒ වාහනයකට දාගෙන යන්න ස්පිරිතාලට ගෙනියන්න යනකොටත් එයා කතා කරලා තියෙනවා. ඒ හින්දුටු කෙනෙක් තමයි මගේ මේ ආත්මේ අයියා. ඉතින් ඒක තමයි මේ මේ පදනම. එතන තමයි පදනම. ඉතින් ඊට පස්සේ කාලේ ඉතින් මේ ඒක එහෙම වුණා. ඉතින් ආයි අවුරුදු දෙකහමාරකට තුනකට පස්සේනේ මේ සිද්ධිය මේ අලුත් වෙන්නේ. ඔව්. ඊට පස්සේ මේ පවුල් දෙක මේවා කතා වෙනවා. ඒකට ඒගොල්ලන්ටත් මාව ඕන වෙනවා. ඒගොල්ලෝ තදින්ම පිළිගන්නවා මේ මම කියලා. ඒගොල්ලන්ගේ මැනි. ඒගොල්ලෝ ඉල්ලනවද නංගි? ඔව්. ඒගොල්ලෝ මැනිකේ තමයි මේ කියලා. ඒ කියන්නේ මේ කියන සාධක මම කියපු දේවල් එක්ක ඒ තාත්තා තදින්ම පිළිගන්නවා. ඒ පවුලම පිළිගන්නවා මේ ආ තමයි කියලා. ඔබේ රූපයයි මැනිකේගේ රූපයයි කොහොමද? පුංචි කාලේ ගොඩක් සමාන. කම් තියෙනවා කියන විදිහට. මොකද ඇය වැඩි කාලයක් ජීවත් වුණේ දරුවෙක් නෙමෙයි. නෑ අවුරුදු 3ක 4ක දරුවෙක් නේ. ඒකයි පස්සේ කාලේ දැනගන්නකොට මගේ මේ ආත්මේ පොඩි කාලේ කැමැතිම කෑම තමයි මං හරි කෑම වලට අරගල කරන කෙනෙක්. කිරි හොදි සුදු බතුයි. ඉතින් හොයලා බලනකොට ඒ ආත්මේ තී කැමැතිම දේ තමයි මැනිකේ. මැනිකේ කැමැති දේ තමයි ඒ එකක්. තවත් දැන් මම තදින්ම විශ්වාස කරන දෙයක් තමයි මේ මගේ මේ අම්මයි අයියයි. ඒ කියන්නේ ඒගොල්ලන්ව තමයි ඒ වෙලාවේ සමහරට යාට සරණක් විදියට දකින්නේ නැත්තේ. ඊට දවස් දෙකකට පස්සේ තමයි ඒ දරුව මැරෙන්නේ. ස්පිරිතාලදී තමයි මැරෙන්නේ. I think ඒ වෙනකොට මේ අම්මා ඒ කියන්නේ අවුරුදු 13කට පෙර තමයි අම්මගේ අවසාන දරුවා ඉපදිලා ඉඳලා තියෙන්නේ මගේ අක්කා. ඒගොල්ලෝ නොයෙක් ඉතින් පවුලේ හේතු වක් මත ඒගොල්ලෝ තව දරුවෙක් බලාපොරොත්තු වෙනවා. ඒ අවදියේ තමයි මේ මේ සිද්ධිය වෙන්නේ. හරියටම ඊට අවුරුද්දකට පස්සේ දැන් මේ සිද්ධිය වෙන්නේ ඒ ළමයා මැරෙන්නේ 71 ජූලි 27 වෙනිදා. එතකොට ඊළඟ අවුරුදු 72 ජූලි 14 වෙනිදා මේ ගෙදරට මේ තැපැල් මහත්තයාගේ ගෙදරට තව දුවෙක් හම්බෙනවා. ඒ කියන්නේ ඔබ ඉපදෙනවා. මම ඉපදෙනවා. හරියටම අවුරුද්දකට පස්සේ. ඊට පස්සේ ඉතින් දැන් කොහොම ඉන්නකොටනේ මේ දේවල් කතිකාවකට එන්නේ. ඒ එනකොට ඒ ආවට පස්සේ මම දැන් ඔය මම මේ කතාන්දරේ පුන පුනා කියන කාලේ වෙනකොට මම රෝමානු කතෝලික පල්ලියේ ඒ කියන්නේ අපි හිටපු නිවසේ ආසන්නෙම තියෙන රෝමානු කතෝලික පල්ලියට තමයි මම පෙරපාසල් යන්නේ. ඉතින් එතනදී මේ කතිකාවත තාත්තා එතන මදට කියනවා. ඉතින් ඒගොල්ලන්ගේ පිළිගැනීමක් නැහැ නැවත ඉපදීමක් ගැන. ඔව්. ඔව් ඒගොල්ලෝ කියා හිටිනා තාත්තට මේ මේක මනස අවුල් වෙන්න පුළුවන්. මේක දරුවගෙන් දිගින් දිගට අහන්න එපා මේක අමතක කරන්න කියලා. නමුත් ඉතින් එතකොට අනිත් පාර්ශවයත් ඒක දැනගෙන ඉතින් ඒගොල්ලෝට හැබැයි මගේ අම්මා අතිශයින්ම බය වෙනවා දෙන්න වෙයි කියලා. දෙන්න වෙයි කියන්නේ නීති අනුකූල භාවයක් නෑ දෙන්න. නමුත් මං ඉන්නේ යන තැනනේ.
තුවාල වෙන වෙලාවේ අවසානයේදී මගේ අතින් අල්ලන් හිටපු අක්කා මාව හොයාගෙන මෙහෙ එනවා කොස්වත්තට එනවා මට මතකයි යා පාසල් නිල ඇඳුමින් එනවා මාව බලන්න නමුත් එතකොට මගේ වයස අවුරුදු 7ක් විතර ඇති ඊට පස්සේ ඉබේ මෙයා එන එක නතර වෙනවා මේ සිද්ධියත් ඊට පස්සේ ටිකක් අවුරුදු 7 8 9 10 වෙනකොට අමතක වෙනවද ඔව් මට මං අර ඒ කලබල කරන ගතිය ඒවා ඒ කියන්නේ ඒ ඒ උමනාවල් මට යන්න ඕනේ කියන එක අමතක නමුත් හැබැයි මගේ හිත තිබුණා ඒ හැමදාම හැබැයි අක්කා ඔබ ඔබ මට මේ මේ කතාව මුලින්ම කියපු වෙලාවේ කිව්වා ඒ පෙර භවයේදී මැනිකේ මේ මේ අනතුරට ලක් වෙච්ච වෙලාවේදී වෙච්ච යම් යම් වැදීම් තැලීම් මේ ආත්මෙත් සමහර ප්‍රශ්න තියෙනවා කියලා ඔබට මොකද මම ඒ කියන්නේ විද්‍යාත්මක භාවය නම් මම දන්නේ නැහැ නමුත් මම අහලා තියෙනවා එවැනි දේවල් ඒ දරුවගේ සුෂුම්නාවට තමයි හානි වෙලා තියෙන්නේ මම අහලා තියෙන දන්න විදියට මේ භවෙදිත් මට අවුරුදු 30 ගණන් විතර වෙද්දි මගේ විශාල බෙල්ල ආබාධයක් එනවා සොයාගෙන යනකොට උප්පත්තියෙම මගේ මේ බෙල්ල හයවෙනි කටුව දිරාපත් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම දොස්තරවරුත් කියනවා උපත්තියෙන් ආපු එකක් මිසක් මේ ඒ වයසේදී එච්චර දිරාපත් වීම සිද්ධ වෙන විදිහක් නෑ මේක අවුරුදු 70 කතර මිනිස්සෙකුට වෙන්න පුළුවන් දෙයක් කියලා. තේතනදිත් ඇත්තටම මේක වෛද්‍යවරයෙක් අස්ති පිළිබඳ දන්න වෛද්‍යවරයෙක් දන්නවා නම් මේක ගැන තේරුම් ගනි මම විශ්වාස කරනවා සමහරට මට ඒ වෙච්ච දෙයක් තමයි මේ මේ භවයටත් බලපාන්නේ නැත්තේ කියලා. සහ ඔබේ පොඩි අයියා. ඔව්. බොහොම විශේෂයි ඔබට. ඔව්. ඇයි? ඒක මටවත් කියන්න තේරෙන්නේ නැහැ. නමුත් කොයිම වෙලාවෙත් ඒ කියන්නේ මගේ මේ සාමාන්‍ය ජීවිතේදී මට මගේ අම්මා ගැන ඒ කියන්නේ අම්මා කියන අර බදා ගන්න හැංගීමට වඩා මට ඒගොල්ලෝ ගැන තිබුණේ වෙන හැංගීමක්. ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. ඒ ඒ අයියටත් ඒ වගේ. සමහර ලාට අයියාගේ ඒ ගති ලක්ෂණ මට දිරවන්නේම නැහැ. මට ඒ කියන්නේ මට ඒවා ගැළපෙන්නේ නැහැ. අම්මවත් මං ඒ වගේ රිජෙක් කරන වෙලාවල් ඒ කියන්නේ මේ අයින් කරනව නෙමෙයි. නමුත් අර ඒගොල්ලේ ඒ ගති ගුණ මට පෑහෙන්නේ නැහැ. නමුත් මට ඒ දෙන්න ගැන අනිත් මට ලෙන්ගතු කන්දක් වන අනිත් සහෝදරින්ට වඩා මට ඒ දෙන්න ගැනම තියෙනවා විශේෂයෙන් වගේ ඒ අයියා ගැන මට දැනෙනවා වෙනම නෑ ආතරින්ද හොඳ නෑ කියලා එක. එයා තමයි අම්මත් එක්ක ඇවිල්ලා ඔයාව උස්සලා ගන්නෙ නේ. ඔව් එයා මේකට සම්බන්ධ වෙලා නෑ නමුත් එයා ඒ එතන ඉඳලා තියෙනවා. එයා මේක දැකලා තියෙනවා. එයා මේකට සහභාගී වෙලා තියෙනවා. මේ ළමයා ස්පිරිතාලේ ගෙනියන වෙලාවේ. ඉන්න මං හිතනවා ඉතින් ඒ දැක්ම වෙන්න ඇති මට මෙයාව ජීවිතේ අතාරින්න හුඟක් අවස්ථාවක් මට යව එහෙම අතාරින්න බැරි ඒ බැඳීම වෙන්න ඇති කියලා. චූටි අයියා පොඩි අයියා. චූටි අයියා. චූටි අයියා අසනීප වුණා දැන් බොහොම වැඩිහිටි කෙනෙක්. ඔව්. තාම මේ මේ චූටි නංගි හොයාගෙන යනවානේ. එයා ඒ කියන්නේ එයාටත් විශ්වාසයක් තියෙනවා මාව ගොඩ ගන්න පුළුවන්. මේ කෙනාට ඒ කියන්නේ මටත් අග්ගාල කවුරු හිටියත් බෑ මං ගන්න ඕන කියන එක මටත් එනවා. යම්මගේ ප්‍රශ්නේදී एक अदाल पादुके पोस्ट ऑफिस के लंग पेरपासल इस तरह ने मैं दरुआ पेरपासल टे अन्न बाहिने होल टे बाहिने होल टे के दिने मैं अनुत्र बनने इतनी नीट पासे गिहिल लने दाई ते क्या ने तेरे ने काले के इतनी गिहिल लने द उका खरी वेनसक देन लने द वेनसक क्या ने मतलब मंग ए तैन टे යන්න මට ඌමනාව තිබුණත් මම මගේ ඒ කියන්නේ මං මට කොච්චර තනියෙන් යන්න පුළුවන්කම තීච්ච වෙලාවල් වලත් යන්න ඕනේ කියලා ඒකට මම ගිහිල්ලා නැහැ. නමුත් මට මං දන්න කාලේ ඉඳන්ම S2 පියාගෙන ගියත් ගොඩගමින් ගොඩගම කිට්ටු වෙනකොට ඒ පරිසරයේ කිට්ටු වෙනකොට අදටත් මගේ මේ ඇඟට දැනෙනවා මේ පරිසරයේ
දැනීම මේ මේ ඇඟ ඊගුඩු පිපෙන ගතිය මට නිින්දක හිටියත් මට තේරෙනවා මම මේ 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 ඉසව්වට තමයි මේ ආවේ කියලා. පාදුක්කට යන්නේ කියලා. මේ මේ ඒ ඒ යවට තමයි මම ඉන්නේ කියලා. මට ඒක මුලින් මම පොඩි කාලේ මම හිතනවා ඇයි මට මේ මෙච්චර හුරු ගතියක් මම අර අතනින් මිදිලා ඇයි මට මෙච්චර හුරු ගතිය මොකද මගේ අක්කා කසාද බඳින්න නිහං වැල්ලට. එතකොට එහෙට යන්න වෙනවනේ අපි ඉති මේ යනකොට මේ මේ පරිසරයේ මට මේ ඇඟට දැනෙන්නේ ඇයි කියන එක මට මුලින් මට තේරුන්නේ නැහැ ඒක. පස්සේ තමයි මට හිතෙනවා මම මේ මේක තමයි මට දැනෙන්නේ කියලා. මොකද මට අර පරිසරයේ හැම වෙලේම මේ තියෙන හුරුකම තමයි මට දැනෙන්නේ කියලා. ළඟදී මලගෙදරක ගිහිල්ලා වෙච්ච සිද්ධිය පොඩ්ඩක් කියමු. මම දැන් මේ පවුලේ ලොකු අය ඊට ඉස්සෙල්ලා මං කියන දැන් අවුරුදු දැන් බම් 50 ගානක් නැතුව හිටියනේ සම්බන්ධයක් නැතුව හිටියා. නමුත් ඒගොල්ලෝ ඉන්න බව දන්නවා මං ඉන්න බව දන්නවා. එහෙම විටින් විට ඇවිල්ලා ඒගොල්ලෝ මම මීට අවුරුදු එකහමාරකට ඉතර කලින් මං ඒ අය බලන්න ගියා. අවුරුදු ගානකට පස්සේ මම ඒ මගේ මහගේ තියෙන ගෙදරට මං ගියා. ඒ කියන්නේ 2021 දෙසැම්බර් මාසේ මම ගියා. ඒ ගියාමත් මට ඇත්තටම මගේ මට ශාරීරිකව දැනෙච්ච දේවල් ටිකක් තියෙනවා. මොකද ඒ හැඟීම හරි පුදුමයි. ඔව් ඒ හැඟීම හරි පුදුමයි කියන්නේ ඒ කියන්නේ මම දැනගෙන හිටියේ නෑ. ඒ කියන්නේ එකම එක නමක් තමයි මම ඒ ගෙදර දන්නේ. ඒ මොකද මගේ පොඩි නෑනත් එක්ක ඉගෙනගෙන තියෙනවා ඒ ගෙදර එක අක්ක කෙනෙක්. ඒ නම විතරයි මම දන්නේ. නමුත් මට එයා හුරු නෑ. මට ඒක අදාළ නෑ. මම ආපහු එර මහ ගෙදර ස්වරූපෙ තනි කරම මගේ හිතේ තීච්ච ස්වරූපෙ දැන් වෙනස් වෙලා ඒ අයියලා අලුතෙන් ගෙවල් හදලා ඒවා වෙනස් වෙලා. නමුත් මං ගෙට ගිහිල්ලා ආයි සැරයක් මං එළියට ආවා. මට ගනුදෙනුව තියෙන මේ පරිසරේනේ. මං ආපහු සැරයක් එළියට ආවා. ඇවිල්ලා ටිකක් වෙලා ඉන්නකොට මට කොහෙන්දෝ නමක් ආවා මගේ ඔළුවට. ඒ කියන්නේ කොහෙන්දෝ කියන්නේ මට ආවා නමක් මතකෙට. ඊපස් මං ආයි ඇතුළට ගිහිල්ලා එවකෝ මේ අක්කා කියලා. මේ නම කියලා මං හව කෝ අක්කා කියලා. එයා තමයි අර ගේ ඇතුලේ ඉන්නේ අසනීප වෙලා ඉන්නේ කියලා. එතකොට ඒ අක්කා හුඟ ඒ කියන්නේ හුඟ කාලෙකින් පිටස්තර අය හම්බ වෙන්නේ. ඒ කියන්නේ එහෙම කවුරු කතා කරත් එයාට ඕන නම් මිසක් එයා එළියට එන්නේ නැවෙන කෙනෙක්. ඉතින් ඊට පස්සේ නමුත් ටික වෙලාවකදී එයා ආවා. එයාටත් මාව දැනෙන ගතියක් තිබුණා. මට එයා ගියතින් ඇල්ලුවාම සමහර විට දැන් මම මේ ටික කියනකොට අර මල්ලි කිව්වා වගේ කවුරු හරි හිතයි මේක මානසික ප්‍රශ්නයක් කියලා. ඇත්තට මෙහෙම නෙමෙයි මේක ඒ කියන්නේ සාක්ෂි ඇතුව මගේ සහෝදරයාගේ දුව සහ නෑනා මේ සියලු දෙනා හිටියයි පවුලේ අය හිටියා. මේ එකපාරට අර අක්කා මං ඇහුවා මං අඳුරනවාද කිව්වහම එයා මගේ පෙර නමින් ගෙදරට කතා කරපු නමින් තමයි යාමට කතා කරේ. මැනිගේ. ඔව්. ඒ කතා කරලා වෙච්ච සිද්ධිය දිගටම කිව්වා. මෙහෙම මෙහෙමයි උනේ මමයි වෙන්දට ගෙනියන්නේ. එදා මට ඉස්කෝලේ අතු ගන්න තිබිච්ච නිසා මං බැස්සේ නෑ. අනිත් අක්කා තමයි චූටි අක්කා තමයි බැස්සේ. ඒ ටිකේ යා කියාගෙන ගියා. ඒ කියන්නේ යා තාමත් එයාට මග ඇරුණා මෙයා ඔයා ඔව් එයා ඒ කම්පාවෙන්නු තමයි එයා ගොඩක් දුරට ඒ තත්ත්වෙට ඇවිල්ලා තියෙන්නේ. මොකද එයා තමයි මේ පුංචි දැන් මට වඩා බාලතාව නංගි කෙනෙක් ඉන්නවා. ඒ අපි දෙන්නව ගොඩක් දුරට අනිත් කොමල්ලා සෑහෙන වැඩි මල්නේ. මේ අක්කා තමයි අපිට මේ ළඟ ඉඳන් ආදරය කරලා තියෙන. එයා තමයි අපිව බලාගෙන තියෙන්නේ. ඉතින් මටත් ඇත්තට මං එහෙම නමක් අහලා තිබුණේ නැහැ. ඉතින් ඒක මටත් පුදුමයක්. මට කොහෙන්ද මේ නම මතක් වුණේ කියලා. ඇත්තට මේක දැනෙන්නේ නැත්තේ මට පරිසරේ. ඊට පස්සේ මං ඒ නම් එයාත් එක්ක තර එයා ඒ මගේ සහෝදරින්ටත් පුදුමයි. එයා පැය 4-5ක් මාව දාලා නොගිහින් මං එක්කම හිටියා. ඒක පැය භාගයක්වත් එක තැනක තියන්න පුළුවන් කෙනෙක් නෙමෙයි එයා. ඒගොල්ලෝ කියන විදිහට. නමුත් එදා මාත් එක්ක ඒ රැඳිලා මං ඒ ගෙදරින් පිටත් වෙන තාක්ම එයා මගේ යවට කැරකි මාත් එක්ක කතා කරමින් හිටියා. පවුලි මලගෙදරක ගිහිල්ලා ඔව් දැන් තවත් අක්කා කෙනෙක්ව මුණ ගැහුණා නේද? ඔව් ඒ පවුලේ මාමා කෙනෙක්ගේ දුවේ. මම දැන් ඒ පවුල මේ මගේ පෙර ආත්මි පවුලේ ලොකු වැඩිමහල් සහෝදරයෙක් නැති වුණා. ඉතින් මම ගියා. ගියා මේ නෑදෑයෝ ගොඩාක් හම්බ වුණා. මේ මම අහවලා කියලා කියපුවයි හිටියා. නමුත්
මම වාඩි වෙලා ඉන්නකොට මගේ ඉදිරියෙන් කෙනෙක් වාඩි වෙලා හිටියා මට කියන්නේ එයා ටිකක් ලස්සන කෙනෙක් හිත ඇද ගන්න කෙනෙක් නමුත් මට එයාගෙන් ඇහැ ගන්න හිතෙන්නෙම නැහැ කාන්තාවක් ඔව් අක්කා කෙනෙක් අක්කා කෙනෙක් මට ඉතින් එයාගෙන් මං කොහෙදද මෙයා දැකලා තියෙන්නේ හුරුයි ඔව් හුරුයි මම කොහෙදද මෙයා දැකලා තියෙන්නේ කවුද මේ කී කී මම හිතනවා හිතනවා හිත හිත ඉතින් දැන් නමුත් මට මං ටිකක් ආයි වෙන දිහා බැලුවා මට අරය දිහා බලන්නම තමයි මට ඕන මං ඉතින් ආයි බලන් ඉන්නවා දැන් මේ මලගෙදරදී මලගෙදරදී දැන් අනිත් කටයුතු සිද්ධ වෙනවා අපි දැන් මෙහෙ වෙනත් පැත්තක වාඩි වෙලා ඉන්නවා අර කතා කරන දේවල්ට සවන් දීගෙන ඉන්නවා නමුත් මගේ මනස තිබුණේ මේ කෙනා ළඟ ඊට පස්සේ ටික වෙලාවකින් අර මගේ නංගී ඇවිල්ලා ඒ අක්කට කිව්වා මේ තමයි මැනිකේ කියලා. එයාට මාව අඳුල්ලා දුන්නා. ඊට පස්සේ එයා කියපු දේත් එක්ක ඒ කියන්නේ එයා තමයි ඒ දරුව පාර පනින්නේ පනින වෙලාවේ අනිත් අතින් අල්ලන් ඉඳලා තියෙන මේ මාමගේ දුවෙක්. ඉතින් මේ මම මට තමයි සාක්ෂි දෙන්න යන්න උනේ එයා පැනපු වෙලාවේ. එහෙම කියලා කිව්වා. ඉතින් මං හැබැයි එයාත් ළමෙක් එතකොට. එතකොට එයා ඔයා ටිකක් තේරුමක් ඔය ස්කෝලේ යන ළමෙක් තේරුමක් තියෙන කෙනෙක්. එයා මේ 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 වෙනුවෙන් මේ මේ අනතුරු වෙනුවෙන් සාක්ෂි දෙනවා. ඔව් පොලිසියෙන් එයා තමයි ඇසින් දුටු සාක්ෂි විදිහට මන පරීක්ෂණයේදී එක ගියා කියලා. ඉතින් එයා ඒ වෙලාවේදී මට කිව්වා. මං ඒගොල්ලෝ කාටවත් ඇඟෙව්වේ නෑ. මං නමුත් මං මට ඉතින් මට මේක මේක මාර පුදුමයක් මට. මට එයාගේ මං ඇත්තටම සෑහෙන වෙලාවක් මං එයා දිහා බලන් ඉඳලා ඒ වෙනකොට මං පැයක් විතර තරන් එයා දිහා බලන් ඉඳලා මං කුංචි කාලේ සිද්ධියක් නෙවෙයිනේ මේ. නෙවෙයිනේ. මේක ඇත්තටම මේ ඒ කියන්නේ භවයකිනුත් එහා මතකයක් නෙ මේක. මමත් ඇත්තටම මේ එකකටවත් එකක්වත් මම මගේ මනසින් සසඳන්නේ. එහෙම සසඳලා හිතනවා නෙමෙයි. නමුත් මට ඒ වෙලාවෙත් මට ඒක තහවුරු වුණා. ඒ වෙලාවෙත් මට ඒක තහවුරු වුණා. දැන් තවත් අපූරු අවස්ථාවක් අක්කට හම්බ වෙනවා. ඒ පෙර භවයේ ඇයගේ ඇය වෙනුවෙන් දෙන පින්කමකට සහභාගී වෙන්න ඔබ මට කිව්ව හැම කතාවක්. මම කැමති ඒ අත්දැකීම කොහොමද කියලා දැනගන්න. මාර්ගම ප්‍රසිද්ධ දහම් ආයතනයකට ඒ මගේ පෙර ආත්මේ පියා ඒ දරුව මැරිච්ච දිනේ වෙනුවෙන් හැමදාම දන් පින් කරලා තියෙනවා ජූලි මාසේ 27 වෙනිදා දවස වින් කරගෙන තියෙන්නේ උදේ දාන වේල මේ ගෙදරින් තමයි හැමදාම දෙන්නේ එතකොට දැන් මං අවුරුදු ගානකට පස්සේ ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙලා ඒ දරුව මැරලා 51 වෙනි අවුරුද්දට 52 වෙනි අවුරුද්දට මම මේ දාණයට සම්බන්ධ වුණා ඒ කියන්නේ මගේ පෙර ආත්මේ ඥාතීන් මං වෙනුවෙන් දෙන මගේ ආත්මේ වෙනුවෙන් දෙන දාණයට බලන්න නේද දැන් ඔබ ජීවත් වෙලත් අවුරුදු ඔබට 51 වෙනකොට තමයි අරයට 52ක් වෙන්නේ මිය ගිහිල්ලා ඉතින් නමුත් මං තවත් විශ්වාස කරනවා මගේ ජීවිතේ ඇත්තට මට අවුරුදු 9 දී මගේ තාත්තා නැති වෙනවා එතකොට අනිත් අය ඔක්කොම වැඩිමල් ඔබ බොහොම පොඩි අවුරුදු 9 එතකොට අම්මා රස්සාවක් කරන්නේ බොහෝ දුරට මේ දරුවගේ අධ්‍යාපන කටයුතු එන හිටින්න ඉඩ තියෙනවා ඔබේ අධ්‍යාපනවලට ඔව් එහෙම වෙන්න ඉඩ තියෙනවා ඒ කියන්නේ මම විශ්වාස කරනවා මේ 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 කරපු සියලු පින් මට අදටත් අයිති වෙනවා ඇති කියලා මොකද මට මගේ ජීවිතේට ඇවිල්ලා තියෙන සමහර මට පණින්න වෙලා තියෙන පිමි මං හිතන්නේ නැති විදිහට මම අපහු කල්පනා කරලා බැලුවොත් මම මෙතනින් බේරලා තියෙන පිනකටම තමයි කියන තැන් මට ඒ කියන්නේ ආපු කරදර බාධක මට උතනින් එහාට ගමනක් නැහැ කියලා හිතපු තැන් මං හිතනවා මට ලේසියෙන් යන්න පුළුවන් වෙන්න ඇත්තේ මං කියන්නේ මේ මේ ආත්මේ මගේ දෙවනි සහෝදරයා නොසැහැන කැපවීමක් කළා නමුත් මං හිතනවා එයාට වුණත් මට මේ උදව්ව දෙන්න හිතෙන්නේ අර හිතෙන්නේ ඇත්තේ අර සබඳතාවය මට මේ 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 පරිසරයට එකතුලා මං වෙනුවෙන් තියෙන මගේ ඒ ආත්මය වෙනුවෙන් තියෙන මම මේ ආත්මය කියලා පාවිච්චි කරන වචනේ එක ඒ කියන්නේ කෙනෙක් වැරදියට හිතන්න පුළුවන් මම මේ පෙර ආත්මේ පෙර සසර ඔව් ඒ භවයේ ඒ භවයේ මේ ඒ ජීවිතේ වෙනුවෙන් දෙන පින් ඉතින් අපි එහෙමනේ අපි දන්නේ නැහැ නේ දැන්
අපි කවුරු හරි මැරුණාම අපි ඒ දායින්දම පින් කරනවා. ඉතින් ඒකට අපි බලාපොරොත්තු වෙනවානේ ඒ කෙනාට මේ පින අයිති වෙනවා කියලා. ස්වාමීන් වහන්සේ මොකද කිව්වේ? ඔව්. දැන් මගේ සහෝදරයෝ ඒ අඳුන්ලා දෙනවා මේ මෙයා තමයි මෙයා වෙනුවෙන් තමයි මෙයා තමයි මේ නැවත ඉපදිලා ඉන්න කෙනා. එහෙම කියලා ස්වාමීන් වහන්සේට කිව්වහම ස්වාමීන් වහන්සේ කියනවා දැන් ඉතින් ඒ පෙර නමට දින් දෙන්න අවශ්‍ය නැහැ. දැන් ඕගොල්ලෝ පැහැදිලිවම දන්නවා ඕගොල්ලෝ පිළි අරන් තිනවනේ මේ පුද්ගලයා කියලා. ඉතින් දැන් එයත් මේකට සහභාගී වෙනවා. එහෙනම් මින් පස්සේ මේ පෙර කෙනාගේ නම කියලා පින් දෙන්න අවශ්‍ය නැහැ කියලා. ඇත්තටම ඉතින් දැන් අපි දැන් කවුරු හරි මැරුණාම අපි මේ ඒ කියන්නේ අපි ඒ නමින් පින් දෙනවා. අපි හිතනවා මේ පුද්ගලයාට යනවා. මේ පුද්ගලයා මොන විදියකට හිටියත් මේ පින් එයාට අයිති වෙනවා කියලා. ඉතින් මමත් විශ්වාස කරනවා ඒ අය ඒ කරන අදත් හෙටත් හැමදාම කරන ඒ වෙනුවෙන් කරන පින් මේ මගේ ජීවිතයට අයිති වෙනවා ඇති කියලා. දැන් මෙවැනි දරුවේ ක්‍රියානතරකට ලක් වුණාම මෙවැනි ප්‍රවෘත්තියක් දකිද්දී එහෙම නැත්නම් මෙවැනි සිදුවීමක් හරි දැක්කහම ඔබට කුමන හෝ ඒ ඒ ඒකේ හුරු ගතියක් තියෙනවද? හුරු ගතියක් කියන්නේ මලේ මට කොහොමත් මේ කියන්නේ මට තේරෙන නොතේරෙන කාලේ ඉඳන් මට ඔය මහා හණින් බ්‍රේක් සද්ද වාහනේ ඈත ඉඳන් බ්‍රේක් ගහගෙන එන මහා හඬවල් තියෙන්නේ ඒක නම් මට මොන විදිහකටවත් දරන්න බෑ. ඒ ඒක ඒ කියන්නේ මට ඒක දරාගෙන ඉන්නම බැරි දෙයක්. ඔව් තාමත් කියන්නේ මම ඒකට හරි බයයි. ඒක මට ඒ බයක්ද මොකද්ද කියන්නේ මට තේරෙන්නේ නැහැ. මම ඒකට ඒක මට දරා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ සද්දි බ්‍රේක් සද්දි. ඔව් ඒකත් මේ ඒ කියන්නේ අනතුරක් දකින්න ලැබෙයි කියන එකට මට කවදාවත්ම ඒ කියන්නේ මට තුවාලයක් බලන්න මම ඒ වයින් හුඟක් මග අරින කෙනෙක්. මට ඒක හරි අමාරුයි ඒක දරා ගන්න විශේෂයෙන්ම අර සද්දි. ඒ බ්‍රේක් සද්ද නම් මට ඒක ඒ කියන්නේ මම මේ වට ගැට ගහලා හිතපු කෙනෙක් නෙමෙයි මම. මට නිරායාසයෙන් දැනෙච්ච දේවල් තමයි ඒක. ඒ අර පරිසරයට යනකොට මගේ ඇඟට දැනෙච්ච දේවල් ඒවා මට ටිකෙන් ටික දැනෙච්ච දේවල්. ඒ කියන්නේ මේ හැමදාමත් මට දැනෙච්ච දේවල්. මේ නමුත් පස්සේ ඉතින් ඒ කියන්නේ එකතු කරලා ගොනු කරලා මට මේකේ ඇති ප්‍රයෝජනයක් නැහැ. නමුත් ඒ වුණාට මට මං ආයි හිතනවා මේ මිනිස්සු පින්පව් ගැන හිතන්නේ පින් කරලා වැඩක් නැහැ. ඒ කියන්නේ තව ඉපදීමක් නැහැ. එන්නේ ඒ කියන ටික නැති කරගන්න මේක කියන්න ඕනි කියලා. අර අර ක්ලාස් වල එහෙම ලිස් වල ලියලා තියෙන්නේ ජීවිතම් මරණං ජීවිතං අනියතං මරණං අනියතං මරණං නියතකම් මතං ජොලිය හිටපන්. ඔව් ඒ ජොලියෙන් ඉන්න ඕනේ මේකත් දැනගෙන. හැබැයි ජීවිතේ අනියත උනාට මේ මරණින් පස්සේ ආයි ජීවිතයක් තියෙනවා කියන එක කියන්න උපාදන්න. ඒක දැන් අපි හිතන්නේ මනුෂ්‍යාත්මෙනේ ඒ කියන්නේ හොඳම හැටියට අපි ගන්න. එතකොට මනුෂ්‍යාත්මයක් ලබන්න නම් අනිවාර්යයෙන්ම මේ ආත්මේ අපි පින් කළොත් කියන්නේ හොඳ කළොත්නේ අපිට හොඳ ආත්මයක් හම්බෙන්නේ. නැත්නම් සත්තු වෙලා උපදින්න පුළුවන්, ප්‍රේතිය වෙලා උපදින්න පුළුවන්. එහෙමනේ අපේ ධර්මයේ තියෙන්නේ. ඉතින් ඒ ඒවා වලකින්න තමයි අපි දැන් අපි මැරිච්ච අයට අපි පින් දෙන්නේ. ඒ ඒ ඒක තමයි මේ 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 කතාවේ මම් පදන මහැටියට ගන්නෙ. ඒ පින් අයිති වෙනවා. ඒ දැන් පින් කරන්න ඕනේ. පින් කරනවා වගේම අපි ඒ කියන්නේ මේ ආත්මේ හොඳට ජීවත් වීම තමයි පින කියන්නේ. පුළුවන් තරම් අපිත් දුර්වලකම් ඇති, අපිත් වැරදි ඇති, අපිනුත් කාට හරි හිත රිදෙනවා ඇති. නමුත් පුළුවන් තරම් මම පින හැටියට දකින්නේ අපිට අයිති වගකීම් බැඳීම් ටික ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඒ අතරේ ඉතින් අපි පන්සල් යනවා, තව කෙනෙක් වෙනුවෙන් දේවල් කරනවා. ඒ ඔක්කොම පින්නේ. පන්සල් යන්නේත් අපි අපේ හිත හදාගන්න. නමුත් තව කෙනෙක් වෙනුවෙන් දෙයක් කරන්නේ අපි ඒව අපේ වගකීම් යුතුකම්. ඒව තමයි මම පින් හැටියට දකින්නේ. ඒව කරන්න ඕනේ. ඒව කරන්න ඕනේ මොකද අපිට මරණයෙන් මතු ආත්මයක් තව තියෙනවා. ආත්ම ගණනාවක් තියෙයි. ඒක තමයි මගේ මට කියන්න ඕනේ දේ. ඒක කියන්නේ මම ඒ කියන්නේ මම තදින්ම විශ්වාස කරනවා.
මේ මිනිසෙක් හොඳ විදිහට ජීවත් වුණොත් තමයි ඊළඟ ආත්මයක් හොඳ වෙන්නේ කියලා. අනිවාර්යයෙන්ම ආත්මය තව භවයක් තියෙන බව නම් අනිවාර්යයෙන්ම පිළිගන්න වෙනවා. 1971 ජූලි මාසයේ 27 වෙනිදා පාදුක්කේදී ජීවිතක්ෂයට පත් වෙච්ච ගෙදරට කියන නමනේ මැනිකා මැනිකේ අපි එතනින් එහාට ඒ දරුවගේ නම කියන්න උත්සාහ කරන්නේ නමුත් බොහොම දීර්ඝ කාලයක් තිස්සේ 10 10 වැඩසටහනේ අධ්‍යක්ෂවරයා ආයෝධි කරුණාරත්න මට නිතරම කිව්වා මේ පිළිබඳව ගවේෂණය කරන්න අර ගවයෙකුගේ තියෙන පා සලකුණු ඔස්සේ ගිහිල්ලා හොයනවා වගේ මේක ඇතුලේ තියෙන ඩීටේල් හොයන්න මේ ගවේෂණය කරන්න මට ලොකු උනන්දුවක් තිබුණා කාලාන්තරයක් තිස්සේ හැබැයි මම එහෙමයි කියලා මූණු පොතේ YouTube එකේ කොහෙවත් සටහනක් තිබ්බේ නැහැ පෙර භවයේ ගැන තියෙන අත්දැකීම් මට කියන්න කියලා කිසිම තැනක් කිව්වේ නැහැ හැබැයි සෝබා දහමෙන්ම ඔබව මුණගස්සලා මේ කතාව මට කියනවා අවුරුදු ගානකට පස්සේ හිතේ තිබිච්ච මේ කතාව මේක කෑගහ කාටවත් කියලා නැහැ පත්තරේට ලියලා නැහැ කොහෙවත් කියලා නැති කතාව කිව්වට පස්සේ අසංගලයි වස්සේ YouTube අවකාශයේ මේක කොච්චර බලයිද කියලා දන්නේ මේක ලයික්ස් ගන්න නෙමෙයි කරන්නේ මේ මේ වැඩසටහන කරන්නේ හුදෙක්ම අපි මිනිස්සෙක් ඉදිරි ඉපදුනහම ඔබ කිව්වා වගේ අපිට ආයේ මේකෙන් පස්සේ ජීවිතයක් තියෙනවනේ අන්න ඒ වෙනුවෙන් අපිටම හිතන්න අපි මැරුණොත් ආයි ඉපදිනවා නොමරණ කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා හැබැයි මැරුණාට පස්සේ ඉපදෙන්නේ නැහැ කියලා හිතාන ජීවත් වෙන්න එපා කියලා කියන ගමන් තමයි මෙවැනි වැඩසටහනක් කරන්නේ ඔබට කොහොමද දැනෙන්නේ කිසි තැනක නොකියව කතාව මේ මේ 10යි 10ට මුදා හැරියට පස්සේ ඔබට මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ? සැහැල්ලුවක් දැනෙනවද? ඇත්තටමලි මට ඒ කියන්නේ ඔබටත් පින් දෙනවා මං. මගේ මට දැනිච්ච මට කණිව දැනිච්ච දේ කියන්න ඉඩහසර ලැබලා දුන්නා වගේ මගේ තියෙන මේ යාළුකම් සම්බන්ධකම් එක්ක සහෝදරකමත් එක්ක ඔයා මට මේ හදලා දුන්නේ ඇත්තටම හොඟක් ඒ කියන්නේ පන්සලකට ගිහිල්ලා බණක් අහලවත් මං හිතන්නේ මේ 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 ඇත්ත කාටවත් ගන්න බැරි වෙයි මට ඒ ඒක තමයි මට කියන්න ඕන උනේ ඒ කියන්නේ මේ මේ ලබන ආත්මයකට අපි පින් කර ගන්න ඕනේ හොඳ ආත්මයකට පින් කර ගන්න ඕනේ ඉතින් මට ඇත්තටම මට සතුටුයි මං හිතනවා මගේ දෛවයේ තමයි මට ඔබ වයිනි සහෝදරෙක් මුණගස්සවන්න ඇත්ටි අවුරුදු ගානකට උපදිලා අවුරුදු 56කට පස්සේ ඔබ වැනි සහෝදරයෙක් ඒ කියන්නේ අපි ඈත ඉඳන් යාළුකම් සම්බන්ධකම් තියලා මේ මෑත කාලේදී අපි බොහොම ළඟ ඇසුරු කරන්න ගන්නවා එතකොට මගේ මමත් ඔබත් බොහෝ සාකච්ඡා වලට එකතු වෙනවා ඒ අවස්ථාවක තමයි මම ඔබට මේ කතාව කියන්නේ ඉතින් ඇත්තටම ඔබටත් අයෝධ්‍ය පුතාටත් මම බොහොම පින් දෙනවා ඒ කියන්නේ මේක සාවධාන වහපු කෙනෙක් මේ මං කියන ඇත්ත නිසා කාගේ කවුරු හෝ ඒ කියන්නේ බොහෝ දෙනෙක් මේ පිනට යොමු වෙයි කියලා හරි අපුරුයි වෙලාවකට ওই පාදුක්ක ප්‍රදේශයේට පුදුම කැමැත්තක් බැඳීමක් ඇත්තටම මගෙත් උඩු හිතට වැඩි යටි හිතේ තියෙනවා සමහර වෙලාවට මේ 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 මම කරන කටයුත්ත කරන්නේ සංසාරේ මොකක් හරි රාජකාරියක් වෙන්න පුළුවන් ඔබත් එක්ක තිබිච්ච සහෝදර බැඳීමක් හින්දා වෙන්න පුළුවන් මොකද අපි මේ මෑත කාලෙකදී හදාගත්ත කිසියම් මේ ආදිශිෂ්‍ය හමුවක් එක්ක බොහෝ දෙනෙක් හම්බ වෙනවනේ අපිට ඒ හම්බ වෙන බොහෝ දෙනා අතරේ ඔබව හරි විශේෂයෙන් දැනෙන්න ගන්නවා ඒ ඒ ඔබ කතා කරන විදිහ ඔබ කියන දේවල් මේ සිද්ධිය හරහා ඒ නිසා අක්කේ වාට මේ මේ කතාව කිව්වට ගොඩක් පිං ඒ වගේම මෙවැනි සිදුවීම් මෙවැනි අත්දැකීම් තියන අයට අපි මේක වේදිකාවක් කරලා දෙනවා කතා කරන්න පසුගිය වැඩසටහනේදී මේ රටේ තාම ජනප්‍රිය තරුවක් ඇගේ අත්දැකීම් කිව්ව හැබැයි ඇගේ නම අදටත් අපි හෙලි කරලා නැහැ ඉතින් ඔබත් එහෙමයි මට වසර ගානකට කලින් ඔබගේ ඥාති දියණියක් මා සමග එකට
ඉගෙනගත්තා. එතකොට ඒ සහෝදරියගේ තියෙන බැඳීමත් මම හිතන්නේ අක්කත් එක්ක මේ සාකච්ඡාව කරන්න මට පාර කියන්න ඇති. ඉතින් සංසාරේ අපි මේ හම්බ වෙලා ඉන්නෝ අපිට කියන්න බැරුව ගියාට පෙර සංසාරෙත් අපි හම්බ වෙන්න ඇති. මතුමතු සංසාරවලත් අපි හම්බ වෙවි. හැබැයි එතකන් ඔබ කිව්වා වගේ පින කියන එක පිළිබඳව, පව කියන එක පිළිබඳව දැනගෙන ජීවත් වෙන්න ඕනේ කියන කාරණාව සිහිපත් කරමින් ආයුෂ බොහෝ වේවා, දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අයියෝ